right. අපි අද කතා කරන්න යන්නේ sutures and ligatures කියන theory කොටස සම්බන්ධ. මේවා ඇත්තටම surgical dressing වලදී අපිට වැදගත් නේ දේවල්. හරි. එතකොට මතක තියාගන්න ඕන දෙකක් තමයි විභාගෙදී MCQ තහලා තියෙනවා structure essay question වලදී සහ essay question වලදී කලින් ආපු sutures and ligatures ගැන නිතරම අහනවා. right. महान पाविचिकरणी මොකද කරන්නේ ඉරිච්ච ටිෂු දෙක එකට එකතු කරලා බයින් කරලා මහන්ඩ පාවිච්චි කරන දේ තමයි සූචක මේක හරියට ඉදිකට්ටයි නූල් පොලේ වගේ ඉදිකට්ට පස්සේ නූල් එක ඒ වගේම සූචකයේ විශේෂත්වය තමයි හැම සූචකයකම අනිවාර්යෙන් නීඩල් එකක් තියෙනවා ඉදිකට්ටක් වගේ නීඩල් එකක් තියෙනවා right ඊළඟ බලමු ලිගේජ් Ligature is specially prepared and sterilized. That means what are they known sterilized? Thread, which is used to tie the blood vessel. Ligature का सूचक का मेरा सुनिए सूचक के needle लेकर दिए ना एक दिन कराने इरिच्चे tissue का इकट्ठे का दुबर लामा है भाई ligature वाले दिखे मने में बनने उन दोनों उदाहरण ने अंबिला इकल कोड दिए अम्मा के लामे को deliver करने को टें එයාගේ කෝඩ් එක තියෙනවා අම්මත් එක්ක බැඳලා ඉන්න බබාගේ මේ කෝඩ් එක අපි නිකන් කපන්නේ නැහැ කතුලේ නිකන් සිස් එකක් පාවිච්චි කරලා මේ කෝඩ් එක කපන්නේ නැහැ අපි කරන්නේ කෝඩ් එකේ හරියටම දෙපැත්තෙන් පුංචි ත්‍රෙඩ් එකක් දාලා තද කරනවා right පුංචි ත්‍රෙඩ් එකක් දාලා තද කරනවා මොකද වෙන්නේ සායිට් එක විදිහට අර මැද තියෙන කෝඩ් එකේ මේ කියන්නේ කෝඩ් එක අම්මයි බබාවයි සම්බන්ධ වෙන කෝඩ් එක මේ දෙපැත්ත ක්ලෑම් කරනවා නැත්නම් හද කරනවා පොඩි ත්‍රෙඩ් එකක් දාලා මොකද වෙන්නේ මැද තියෙන බ්ලඩ් ෆ්ලෝ එක අඩු වෙනවා දැන් අපිට කපලා ඉවත් කරන්න අන්න ඒ වගේ දේවල් වලට තමයි ලිගේචර් කියලා ආයෙ මොකද කියනවා ලිගේජර් ඉස් ස්පෙෂලි ප්‍රිපෙයර්ඩ් ඉන් ස්ලයිස් ටේක් which is used to tie the blood vessels right පොඩි රූප සටහනක් තියෙනවා බලමු මෙන්න තියෙන රූප සටහන මේ තමයි පුතා සූචක මේක තමයි සූචක මේ टिश्यू एक अंगला थी ना एक अंग नहीं राइट मैं तमाई लिगे जगह मुकदमा करने ब्लड वेसल लेकर टाई कर ला मैंने कपन नो अभी टाई कर गाने पुरवां मुकदमा ब्लड फ्लो एक नावात ला था तले का मनाकर मैंने हाथी कर ला था ना वो का तमाई सूच सहा लिगे जगह ने अभी पुंची निरुवचन लियो जब मैं मित्र पड़ी इधर सक्ती लती सूच කියන්නේ මොකක්ද කියන්නේ सूच स्टिच टुगेदर එකට එකතු කරලා තියන පාවිච්චි එකට එකතු කරලා තියන ඒක තව තරුණකම දාලියද හැදී අනිවාර්යෙන් නීඩල් එක යූස් වෙනවා යූස් අ නීඩල් right උදාහරණ කොහෙද පේෂියල් ටිෂුස් කැපිලා තියෙනකොට මහන්න පාවිච්චි කරනවා ස්කින් ටිෂුස් කැපිලා තියෙනකොට පාවිච්චි කරනවා මස්ල් ටෙන්ඩන්ස් and පෙරිටෝනියම් එකේ එක එක දේවල් වලට බැහුම් දාන්න පාවිච්චි කරන එක තමයි මේ සූචස්. right? ලා ලිගේජ් එකට ලියන්නේ ලිගේජ් එකට දෙයි. constrict and දෙන්නේ දාන ලිගේජ් කියලා ලියන්නේ constrict and seal of blood vessel. seal of blood vessel ලියන්නේ vein or artery. constrict කරන්න හරි seal කරන්න හරි යම් කිසි blood vessel එකක් artery එකක් vein එකක් පාවිච්චි කරනවා අපි ligage කියන දේවල් ligage කියන දේ
එතකොට ඒක ගියාක තරලකට දාලා ලිගේජ් වලදී නීඩල් පාවිච්චි කරන්නේ නැහැ. නීඩල් පාවිච්චි කරන්නේ. එතකොට තව දෙයක් මේ සූචයි ලිගේජ්යි අපි කැටගරයිස් කරොත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මොනවද? Absorbable sutures නැත්නම් absorbable ligature නැත්නම් non-absorbable ligature නැත්නම් non-absorbable suture. එහෙනම් මේවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි absorbable non-absorbable absorbable non-absorbable. මොකද මේ absorbable non-absorbable absorbable sutures කියන්නේ ළමයි ඇඟේ මැහුම දැම්මට පස්සේ නැත්නම් absorbable ligature කියන්නේ ඇඟ ඇතුලේ ligature එකක් දැම්මට පස්සේ blood vessel එකක් constrict කරන හැටි seal කරන හැටි දැම්මට පස්සේ ඒක ඔටෝමැටිකලි ඇඟට උරා ගන්න දවස් 5කදී වා නන් absorbable කියන්නේ ඒව ඉහිම උරා ගන්නේ නැහැ. නමුත් අපිට පුළුවන් ආයෙ ඕපන් කරලා ඒක අයින් කරන්න. right ඒක permanent එක. එහෙනම් absorbable කියන්නේ ඇඟට උරා ගන්න sutures සහ ligatures නන් ඇබ්සෝර්බබල් කියන්නේ ඇඟට උරා ගන්නේ නැති සූචර්ස් ඇන් ලිගේජස්. අපි යමු ඊළඟ කැලට. කැට්ගට්. මොකද්ද මේ කැට්ගට් කියන්නේ? පොඩි පූසෙක් දාලා දුන්නු. බයි. ළමයි කැට්ගට් කියන්නේ ඇත්තටම පූසා දාලාත්වයක් තියෙන එකක් නෙමෙයි. right? කැට්ගට් කියන වචනය පොඩ්ඩක් බලන්න ඕනේ එක. From the word kidgut kidgut කියලා කියන වචනේ derivative වෙන එක මේ kidgut කියන වචනේ derivative වෙන එකක් තමයි catgut කියලා අපි හඳුන්වනවා මොකද බලමු gut used to string a musical instrument known as kit සාමාන්‍යයෙන් අපි උදාහරණයක් ගන්න violin එක violin එකේ තියෙන කුංචි තත් මේව හදලා තියෙන්නේ string වලින් මේ musical instrument හදන්න ගන්න මේ කුංචිතක් නැත්නම් මේ ස්ට්‍රින් හඳුන්වනවා අපි කිට් කියලා මේ හඳුන්වන කිට් කියන මේ කුංචි ස්ට්‍රින්ස් ගන්න කලින් කිට් ගට් කියන එකෙන් ඇවිල්ලා දෙනවා කෙලින්ම කතන්දරයක් ගන්නේ බැටළුවන්ගේ ඊට අමතරව එකෙන් කැටුල්ලගේ නැත්නම් කුංචි බහුපැටියන්ගේ ඉන්ටෙස්ටයින් එකෙන් තමයි බිල්ඩ් කරලා ගලවලා අරගෙන උත්තර කරලා හදන්නේ එනම් කියවන උත්තරය from the word kidgut a gut used to string a musical instrument known as kit එන අර musical instrument වලට පාවිච්චි කරන string වලට කියනවා kit කියලා ඒකෙන් ඉන්න මේක හැදෙන්නේ kidgut කියලා ඒක අද වෙනකොට ඇවිල්ලා කියනවා catgut එනම් මේක පූසෙකින් ගන්න එක නෙවෙයි is an absorbable material මේක ඇඟට උරා ගන්න එකක් sterile surgical catgut මේක sterile නේ sterile surgical catgut consists of a stent prepared from collagen derived from healthy mammal healthy mammals mammals ලගින් තමයි මේක අරගන්නේ ඉස්සල්මක purified and sterile මේක sterile වෙන්නත් ඕනේ purified වෙන්න most widely used is the submucosa of the small intestine from sheep ඕ ලැම් කියන්නේ බැලුවෝ කුඩුව වගේ and the serosa from the cat serosa කියන්නේ intestine එකේ කෙළවරින්ම තියෙන අත පිටතින්ම තියෙන ඔන්න ඕක තමයි තමයි catgut කියන්නේ ඊට පස්සේ catgut කිව්වොත් අඳුර ගන්න පුළුවන් වෙනෝනේ පූසෙක බා ප්‍රශ්න අහනවා derived from kit මේ පූසෙක cat නෑ පූසෙක කියන්නේ ඊළඟට යමු types of catgut. තමයි ප්‍රධාන types තුනක් තියෙනවා catgut. පළවෙනි එක තමයි plain or non-hardened sterilized surgical catgut. plain catgut නැත්තම් non-hardened sterilized. ඊළඟට යමු hardened sterilized වඩා hard. ඊළඟට තියෙනවා chromicized catgut. දැන් මේක වර්ග කරන්නේ මේගොල්ලොන්ගේ ඇක්ෂන් එකක්. මේගොල්ලෝ දෙන ඇක්ෂන් එකක්. ඒ කියන්නේ ඇක්ෂන් එක කොච්චර වෙලාවක් ඇඟ ඇතුලේ තියාගන්න පුළුවන්ද කියලා. ඇබ්සෝබ් වෙන ගතිය කොච්චර වෙලාවක් ඇඟ ඇතුලේ තියාගන්න පුළුවන්ද කියන එක තමයි තර්කයේ මේ විදිහට වර්ග කරන්නේ. උදාහරණයක් බලමු. ප්ලේන්. ඒ කියන්නේ මුකුත්ම ඇප්ලයි කරලා නැහැ. නිකම්ම නිකන් කැට්ගට් එක ප්ලේන් ඕ නන් හාඩ්
ස්ටෙරලයිස් සර්ජිකල් කැට්බැග් ලියන්න ඕනේ විස්තර කරද්දී ඊස් ස්ටෙරලයිස් අනිවාර්යෙන් මේ ස්ටෙරලයිස් ඊට පස්සේ ලියන්න බලන්න මොකද නෝට් එකේ තියෙන කියලා not been processed to reduce the rate of absorption by the body tissues මේක ළමයි හදලා නැහැ absorb වෙන එක විනාශ කරන්න absorb වෙන එක විනාශ කරන්න කිමිකල් දාලා මේක මොඩිෆයි කරනවා නේ ඒකයි මේකට කියන්නේ plain කියලා right not been processed to reduce the rate of absorption by the body tissues generally effective in normal muscle for about 5 to 10 days සාමාන්‍ය දවස් 5ක් 10ක් අතර යනවා මේක muscle එකේ absorb වෙන වැස්සලා right එන ඔන්න theory කොටස හොඳට මතක තියාගන්න plain or non hardening is right ඊළඟට අපි බලමු ඊළඟ කැට්ගට් එක තමයි hardened sterilized cat hardened sterilized බලන්න is sterilized catgut sterile එක treated with suitable hardening agent how the iodine මේ කැට්ගට් එකට මොකද කරන්නේ iodine චුට්ටක් දානවා iodine චුට්ටක් දානවා අන්න ඒකට ගා hardening වෙනවා වෙන්නේ මොකද්ද absorption එක ටිකක් delay වෙලා යනවා design to prolong its resistance to digestion digestion වෙන්න කාලය යනවා ඒ කියන්නේ absorption ඉන්නේලා කැට්ගට් ඔක්කොම absorb වෙන්නේ කැට්ගට් ඔක්කොම absorb ඊළඟට comb size වචනෙම තියෙනවා comb size කැට්ගට් ඊළඟට comb size කැට්ගට් බලන්න is sterilized කැට්ගට් මේ sterilized කැට්ගට් කියන එක තුනටම ලියෙන්නේ මොට්ටයක් අර treated with medium comb මේකයි අයිඩින් නම් මේකේ comb එක hardened by subjecting to treatment with chromium components සාමාන්‍යයෙන් chromium කියන දේවල් දාලා තමයි chromium කියන මීඩියා එක දාලා තමයි මේ comb size tag එකට අනුව කරන්නේ the hardening process may be controlled to vary the rate of absorption අර වගේමයි absorption delay වෙන්නේ ඇඟට digestion වෙලා absorption එක delay වෙන්න පාවිච්චි කරලා තමයි මේ chromium දාලා දෙන්නේ එහෙනම් තේරුම් ගන්න ඕනේ කැට්ගට් වර්ග තුනයි ප්ලේන් ඊට අමතරව මේ හાર્ඩ් නට් එක ඊට අමතරව කෝමි සයිස් එක දැන් ප්‍රබලව පාවිච්චි කරන්නේ කෝමි සයිස් කැට්ගට් හරි දැන් බලමු හරි තොට මේ ප්ලේන් කැට්ගට් කියන එකකට උදාහරණයක් මම පොඩි දීලා තියෙනවා ඔය කියන්නේ මේ කැට්ගට් කියන්නේ වලට තියෙන සූචි මැටීරියල් එකක් කියලා සර්ජිකල් සූචි මැටීරියල් මේ දෙන්නේ නීඩල් එක. මේ තමයි අර කැට්ගට් එක. හරි. එතකොට ඔය වගේ උදාහරණ ටිකක් පොඩි දීලා තියෙනවා. ටිකක් පොඩ්ඩක් බලා ගන්න. මේදී ප්ලේන් කැට්ගට්. හරි. මම මේ කොහොමද මේ අපේ සූචි එකක් රිජේජ් එකක් ලේබල් කරන්නේ කියන එකත් මේ පාඩමේ කියලා දෙනවා. මේක බලලා දැන් මේ නම ලියන්න ඕනේ ප්ලේන් කැට්ගට් කියලා ස්ටෙරයිල්ද නැද්ද කියලා ලියෙන්න ඕනේ. දිග ලියෙන්න ඕනේ. ගේජ් එක ලියෙන්නේ මේ කෝමි සයිස් එකක් මේ කැට්ගට් ප්‍රෝ කෝමි සයිස් එකක් මේ ප්ලේන් එකක් ඔය තව දාලා දියෝ උදාහරණ ටික ඔයාලට බලන් ගිය හැටි කැට්ගට් කියන්නේ මොනවද කියලා ඊට පස්සේ අපි බලමු පැකේජින් කොහොමද මේ පැකේජින් පැත්තට යන්නේ කියලා රයිට් කොහොමද මේ පැකේජින් පැත්තට යන්නේ කියලා මේක පැක් කරනකොට බ්‍රිටිෂ් ෆාම්කෝපියා විදිහට කියනවා බලනවා නම් අපි දන්නවා අපි පාවිච්චි කරන බ්‍රිටිෂ් ෆාම්කෝපියා විදිහට දානශේ නමුත් දැන් අලුත් මෙතඩ් වලට කැට්ගට් පැක් කරලා එනවා එකේ සූචිස් වර්ග උදාහරණ කියනවා කියලා ගන්න පුළුවන් ද බ්‍රිටිෂ් ෆාම්කෝපියා ස්ටේට් දැට් ද ස්ටෙරලයිස් සර්ජිකල් කැට්ගට් ඊස් පැකඩ් ඊදර් ඉන් ග්ලාස් ටියුබ්ස් මේක දාන්න කියලා දෙන්නේ ළමයි ග්ලාස් ටියුබ් එක ඕ සීල් බයි ද fusion or other suitable container right බලන්න පොඩ්ඩක් මේක පැක් කරන්න කියලා තියෙන්නේ කැට්ගට් එක පැක් කරන්න කියලා තියෙන්නේ glass bowl glass tube එක හේතුව ළමයි අපිට මේ glass tube එක කැඩුවට පස්සේ ආයෙත් මේ කැට්ගට් එක ඇතුළට දාලා සිට් කරන්න බැරි වෙන්නට උනේ ඒක තමයි තර කැඩුවොත් කැට්ගට් තියෙන පැකට් එක කැඩුවොත් ආයෙ ඒක ඇතුළට දාලා ගෙන කරන්නේ මොකද මේක එකපාරක් යූස් කරාට පස්සේ ආයෙ නැහැ ඊසි කරලා දා. ඒකයි ස්ටෙරලයිස්. රයිට්? බලන්න
packet is packet in a glass tube sealed by the fusion of glass. Fusion of glass or other suitable containers which once opened cannot be resealed. I reseal කරන්න. මේ තියෙන්නේ එහෙම පැක් කරපු කැට්ගට් වලට දාන්න. මේ තියෙන glass tube එක මේක ගහනවා label එකේ කොහොමද මේ මේ දේවල් තියෙන්න ඕනේ gauge එක නම්බරන් ටික. මම දැන් ටිකක් package එක වෙනස් වෙලා තියෙනවා. මේක තමයි අරමුණු ක්‍රම. මිනිස් පාරකෝ යවටස්. ඊළඟ storage condition sterilized surgical catgut should be protected from light and stored in cool place. ඉතින් එන්නේ cool place එක දාලා sterilized catgut එක light වලින් protect කරලා දෙනවා. ඉරුවලේ විශේෂයි. හරි? Labeling මේක වැදගත්. Labeling catgut එක label කරන්න එන විභාග වලට කොහොමද label කරන්න ඕන මොනවද අවශ්‍ය සුදුසුකම් කියලා. The label on or in the container must consist of the length of stand. අනිවාර්යයෙන්ම කැට්ගට් එකේ දිග ලියවෙන්න ඕනේ. කොච්චර දිග ප්‍රමාණයක් තියෙනවද කියන එක ලියන්න. Right? The length of the stand cut. ඊළඟට the gauge number එක තියෙන්නේ. ඊළඟට ලියවෙන්න ඕන විශේෂයෙන්ම මේක plain එකක්ද, room size එකක්ද නැත්නම් ID දාලා තියෙනවද මොකක්ද? Right? The gauge number whether the stand is plain. Hard nut or comb size එක කියලා ලියන්න. නැත්නම් plain එකක්ද ඕම් සයිස් එකක්ද හාඩ් නැද්ද ඊට අමතරව and that container should not be subject to the heat treatment රත් කරන්න එපා කියලා කියනවා රත් කරන්න එපා කියලා දැන් හමක් වුණා රත් වෙන්න කිච්චිද ඒ වගේ තමයි මේකත් and then බලමු අන්ති ඊළඟ එක name and percentage of any bacterial in the fluid in which the suture is immersed පාර ෆ්ලුයිඩ් එකක් ඇතුළේ දාලා තියෙනවනේ දැන් අර ග්ලාස් ටියුබ් එකේ ෆ්ලුයිඩ් එකක් ඇතුළේ දාලා තියෙනවනේ අනිවාර්යෙන් ඒ ෆ්ලුයිඩ් එකේ ලියවෙන්න ඕනේ මොනවා හරි බැක්ටීරියා සයිට් දාලා තියෙනවා බැක්ටීරියා මරන්න පුළුවන් බැක්ටීරියා සිල් මොනවා හරි කිමිකල් දාලා ඊළඟට the immersion fluid is either alcohol or acetone දාන ෆ්ලුයිඩ් එක තමයි අර ග්ලාස් ටියුබ් එකට ඇල්කොහොල් වෙන්න පුළුවන් ඇසිටෝන් තමයි මේ තියෙන්නේ ලිගේජ් එකකින් බ්ලඩ් වෙසල් එක කන්ස්ට්‍රික් කරනවා නැත්නම් ඒ කියන්නේ දබෝ කන්ස්ට්‍රික් කරනවා නැත්නම් සීල් කරනවා රයිට් සීල් කරනවා ඔන්න ඔච්චරයි ඔන්න ඔච්චරයි සූජස් ඇන්ඩ් ලිගේජස් තමන්ගේ ඔළුවට එන්න ඕනේ ප්‍රධාන වශයෙන් කැට්ගට් එක කියන්නේ මොකක්ද කොහොමද කැට්ගට් එක ලේබල් කරන්නේ කොහොමද කැට්ගට් එක පැකේජ් කරන්නේ රයිට් මොනවද වර්ග කැට්ගට් සූජ් එකක් කියන්නේ මොකක්ද? ලිගේජ් එකක් කියන්නේ ඔන්න ඔය දේවල් ඔලුවට එන්න ඕනේ. ඔයාලා පොඩ්ඩක් තව මම පොඩ්ඩක් ගිහලා මේකේ පෙන්නනවා. මේ බලන්න. ප්ලේන්ද නැද්ද කියලා කියනවා. ස්ටරයිල්ද නැද්ද කියලා කියනවා. ස්ටරයිල්ද නැද්ද කියලා. ගේජ් එක කියලා මේ 3 නෝට් 2 ගේජ් එක. එතකොට මැනුෆැක්චර් ඩේට්, එක්ස්පයර් ඩේට්, ලොට් නම්බර් එක ඊටමතරව මේකේ හොඳයි හීට් ට්‍රීට්මන්ට් එකකට භාජනය කරන්න එපා. ඒ වගේම මනම් කතන්දර අර සෙට් එක තියෙනවා නම් බලන්න මේක. මේ දින අලුතෙන් එන පැකේජ් එක දැන් ඉන්නේ ওই විදිහට බෝතල් වල දාලා නැහැ. නමුත් BP වල කියනවා දාන වශයෙන් ග්ලාස් ටියුබ් එකක් දාන්න. එන ඔච්චර කැග්ගට් හැමෝටම